ඔබේ රිසිපි සිංහල මගේ YouTube නාලිකාවට ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ රසවත් potato rings රෙසිපි එකක්. එන්න බලන්න මේකට අවශ්‍ය දේවල්. රුලං කෝප්පයක් අරගෙන තියෙනවා. ලොකු අලගෙඩියක් ග්‍රෑම් 200ක. corn flour මේස ඇඳයි. කැලිමිරිස් ස්වල්පයයි. සුදු ලුණු. මුලින්ම අපි මේ රුලං කෝප්පය හොඳට පවුඩර් කරගන්න ඕනේ. මේ වගේ හොඳට අපි පවුඩර් කරලා ගමු රුලන් එක. ඊළඟට මම අල එක මේ වගේ හොඳට ග්‍රේට් කරගන්නවා. කෑලි නැති විදියට හොඳට පොඩි වෙන්න අල එක ග්‍රේට් කරගන්න ඕනේ. ග්‍රේට් කරගත්තට පස්සේ කෑලි තියෙනවා නම් මේ වගේ අතින් හොඳට පොඩි කරලා ගන්න. මම තෙල් ඇඳක් රත් වුණාට පස්සේ සුදු ලුණු ටික එකතු කරගන්නවා. සුදු ලුණු එක චුට්ටක් විතර බැදෙන්න ඕනේ, ගොඩක් දුඹුරු පාටට නෙමෙයි. මේ වගේ සුදු ලුණු එක බැදුනට පස්සේ මම රුලන් ගත්ත කෝප්පෙම වතුර එකක් එකතු කරගන්නවා. රුලන් මම ගත්තේ කොයි කෝප්පෙන්ද, ඒ කෝප්පෙම එකක් වතුර මම එකතු කරගන්නවා. ලුණු තෑඳි භාගයක් එකතු කරගන්නවා. දැන් මේක චුට්ටක් මම උතුරන්න තියනවා හොඳට. වතුර එක මේ වගේ ඉතුරුවට පස්සේ ලිප හොඳටම ගින්දර අඩු කරලා තියන්න ඕනේ. දැන් මම මේ අවස්ථාවේ කුඩු කරලා තියාගත්ත රුලන් ටික එකතු කරගන්නවා. රුලන් ටික එකතු කරලා අපි හොඳට මිශ්‍ර කරගන්න ඕනේ, කැටි ගැහෙන්නේ නැති වෙන විදියට. මේ වගේ අපි හොඳට මිශ්‍ර කරගමු. රුලන් එක මේ වගේ මිශ්‍ර කරගත්තට පස්සේ මම කෑලි මිරිස් ටික එකතු කරගන්නවා. රස අනුව ඔබට සැර වැඩි ඕනේ නම් තව චුට්ටක් වැඩියෙන් කෑලි මිරිස් එකතු කරගන්න පුළුවන්. දැන් මම කෑලි මිරිස් ටිකත් එකතු කරලා මේ වගේ හොඳට මිශ්‍ර කරගන්නවා. ඔබ රුලන් කෝප්පයක් ගත්තනම් අනිවාර්යෙන් රුලන් ගත්ත කෝප්පෙම එකක් තමයි වතුරත් අපි එකතු කරගන්න ඕනේ. රුලන් කෝප්ප දෙකක් ගත්තනම් ඒ කෝප්පෙම වතුර කෝප්ප දෙකක්. දැන් මම මේ අවස්ථාවේ පොඩි කරලා තියාගත්ත අල එකත් එකතු කරගන්නවා. අපි දැන් මේ අල එක සහ රුලන් එක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. දැන් මේ අවස්ථාවේ මම ලිප ඕෆ් කරගන්නවා. දැන් මේක අපි ටිකක් නිවෙන්න තියමු. මම දැන් මේක වෙන භාජනයකට මාරු කරගන්නවා. දැන් මේක ටිකක් නිවුණට පස්සේ මම මේකට corn flour මේස ඇඳත් එකතු කරගන්නවා. මේක එකතු කරලා අපි හොඳට පිටියේ හොඳට අතින් හොඳට soft වෙනකන් අපි දැන් මේක අනා ගන්න ඕනේ. මේ වගේ චපාති අදන ලෑල්ල මත දාලා අපි මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. හොඳට අල එක සහ රුලන් සහ අපි එකතු කරගත්ත corn flour එකත් හොඳට එකට අනා ගන්න ඕනේ. අතේ ඇලෙනවා වගේ නම් චුට්ටක් විතර තෙල් තවර ගන්න. දැන් මේ වගේ අනාගත පිටි එක මම දෙකට බෙදා ගන්නවා. මේ වගේ ලෑල්ල මත චුට්ටක් තෙල් තවරගෙන දැන් මම මේක රොටියක් ආකාරයට අදා ගන්නවා. අපි මේ වගේ ඝන ගමට පිටි එක පැතිලියට දිග අර ගන්නවා. දැන් මම මේ වගේ මූඩියක් ගන්නවා. මූඩියක් අරගෙන මේ වගේ රවුම් රවුම් කපා ගන්නවා. ඔබට කැමති ප්‍රමාණය මූඩියක් භාවිතා කරන්න පුළුවන්. මේ අල රින්ග්ස් එක හරිම ක්‍රිස්පියට රසට තියෙනවා. අපිට ගෙදර ඉතා ඉක්මනින් පොඩි බඩු ප්‍රමාණයකින් රසවත් අල රින්ග්ස් හදා ගන්න පුළුවන්. මේ වගේ චූටි රවුමක් තියලා මේ වගේ මැදින් කපලා ඉවත් කරගන්න ඕනේ. එතකොට තමයි ඒක නිකන් රින්ග්ස් එකක් වගේ එන්නේ.
මේක ඇත්තරම කඩේට වඩා රසට පිරිසිදුව ගෙදර අපිට අදා ගන්න පුළුවන්. දැන් අපි මේ කපාගත්ත පිටිචික මේ වගේ ඉවත් කරගමු. දැන් ඔයාලා බලාගන්න කොහොමද මං ඒ පිටි එක වෙන් කරගත්තේ කියලා. දැන් අපි මේ පොටැටෝ රින්ග්ස් ටික අරගෙන වෙනම භාජනයක තියාගමු. මේ බලන්න මේ වගේ ඝනකමට පොටැටෝ රින්ග්ස් එක අදා ගන්න ඕනේ. අර අපි කපාගත්ත පිටි ටිකත් නැවත ගුලියක් වගේ අදාගෙන නැවත ඒ පිටි එකත් රෝල් කරලා අපිට ඒකිනුත් අදා ගන්න පුළුවන්. මේ එක කප් එකක් රුලං සහ එක අල ගෙඩිය මම ගොඩක් පොටැටෝ රින්ග්ස් ඇදුවා. ගොඩක් අඩු මුදලකින් ගෙදර ගොඩක් පොටැටෝ රින්ග්ස් හදා ගන්න පුළුවන්. තෙල් එක රත් වුණාට පස්සේ අපි දැන් මේ පොටැටෝ රින්ග්ස් ටික දාලා බැදගමු. එකට උඩ එක දාන්න එපා, වෙන් වෙන්ව දා ගන්න ඕනේ. ඔබ මගේ චැනල් එක පළවෙනි වතාවට බලන කෙනෙක් නම් මගේ චැනල් එක subscribe කරලා නැත්නම් පාලින් තියෙන subscribe button එක press කරලා channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම video upload කළ සැනින් ඔයාලට notification එයි, මගේ video miss කරන්න නැතුව ඔයාලට බලන්න පුළුවන්. දැන් බලන්න potato rings එක හොඳට බැදිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති තෙල් බුබුලු දාන එක හොඳටම අඩු වුණා කියන්නේ අපේ පොටැටෝ රින්ග්ස් එක හොඳටම බැදිලා තියෙන්නේ. මම ඒ ටික තෙලෙන් ඉවත් කරගෙන ඉතුරු පොටැටෝ රින්ග්ස් ටිකත් බැද ගන්නවා. ඔයාලට පේනවා ඇති තෙල් බුබුලු දාන එක හොඳටම අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පොටැටෝ රින්ග්ස් එක හොඳටම බැදිලා. දැන් අපි ඒ ටිකත් ඉවත් කරගමු. අල ගෙඩියක් සහ රුලං කෝප් එකකින් මම ගොඩක් මේ තරම් ප්‍රමාණයක් පොටැටෝ රින්ග්ස් ඇදුවා. මේ ඉතුරු ටික මම තියලා තියෙන්නේ තව එක්කෙනෙක් එන්න ඉන්නවා. එයා ආවට පස්සේ හොඳ රසනෙම මේක බැදලා දෙනවා. බලන්න පොටැටෝ රින්ග්ස් ටික කොහොම crispy එකට බැදිලා තියෙනවද කියලා. ඔබත් මේ වගේ ගෙදර හදලා බලන්න. ඔබ මගේ මේ රෙසිපි එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. නැවත මෙවන් රෙසිපි එකේ නමු වෙනතුරු ඔබ සියලු දෙනාට සුබ දවසක්.